අලුතර ගම්මෝය අසබඩෝ සඳුරු නිකේතනයකුන් විමුති ත්වශාත් මේ කිසිදු දෙයක් නොදන්නාවක් මෙන් එකිනෙකට තුරුලි උන්නෝය. ඇගේ මෘදු රසණයකින් යලිත් පපෝටි හිස තබාගෙන ඔහු භාවනාවක් කරන්නාක් මෙන් දැස් පියාගෙන උන්නේ. වර්ෂ පුරවනේ දමාගත්තේ ඔහුගේ වතත් වැසෙන පරිදි. ඇගේ ඇඟිලි තුඩු ඔහුගේ හිස්සකේ පුරාගේ අනන්ත වූ ආදරයේගිනි. තම් පපුවට කඩාගෙන වදින මේ ඔහුගේ හුස්ම පොද ඇගේ හදවතට එක්කලේ දරුවෝ ගැන අම්මා කෙනෙකුගේ හදවත තුළ ඇතිවන අබ්බඳු අමිල ආදරයකි. ඔහු සෑහෙන මොහොතක ඉඳ කතාවක් නැත. ඇගේ වත හරහා ඔහු පාදයක් දමාගෙන පපුවට තුරුලී උන්නේ දැන් දැන් තමාව අහිමි වී යන්නක් විලසිනි. වර්ෂා කාමරේ දිග කවුලෝකෙන් යාන්තමට පෙන්න ඈත දකුණු බඩ මුහුදු තීරයේ දෙස බලාගෙන උන්නාය. හවස හතරට පමණ වන්නට ඇතැයි ඇය සිතුවේ. පොල් රූපා වලට යටින් වැටෙන ඉරේලියේ දිස්නේ දෙස බලාය. අද යන්නට නම් ඔහුගේ පාටක්වත් නැත. පැයකින් පමණ ඒ මුණ ඇයට බලාගන්න නොලැබිනි. ඒ තරමටම ඔහු ඇගේ දෙබියුරු අතර මුහුණ හොවාගෙන ඔහුට නැගිටින්න ගියා කියන්නට ඇයට ලෝභය. සමහරට මේ ඔහුව මෙසේ පපුවේ තබාගෙන ඉන්න අවසන් දවසද විය හැක. ඒ බැව් සීවිද්ද ඇගේ පපුව ඇවිලියගෙන ගියේ. මේ ඔහු ජීවිතේ තුරුල් කරගෙන ඉන්න අවසන් දවසයයි සිතන්නට ඕනතරම් සාක්ෂි ඇයට ඇත. ඔහු දැඩිව පපුවට තුරුල් කරගත්තේ ඒ දැන්නු අහිමි වීමේ වේදනාව නිසායි. අනේ මං කොහොමද ඔයා නැතුව ඉන්නේ? හදිස්සියේ මෑට ඇඬුනි. කෙල්ලගේ බබුයි හිස තබාගෙන වුණු විමුක්තිට ඒ ඇඬුම් මාඩා ආවේ පිටතින් නොවේ. ඇගේ මෘදු පියවරවල තුනී බිත්තිය පලාගෙන මෙනි. බබා මේමායේ කවදා ඉන්න ලැබෙයිද? ඔයා මට දකින්නවත් ලැබෙන එකක් නැහැ. මා මැරෙයි අයියේ. ඔහුට ඒ දුක දැනුනේ දෙගුණ විය. මේ අහිංසක කෙල්ල තමාට කොතරම් ආදරේ කරනවද ඒ හොඳින් දැනුනේ. මන් නැති වෙන්නේ නැහැ බබා. අනේ එහෙමවත් කියලා මේ කෙල්ලගේ හිතට ශක්තියක් දෙන්න. ඔයගේ පපුවෙන් හිසගෙන නැගිටින්නට ගියේ. හේතු ආශා ඔහුගේ හිස පපුවට තද කර අල්ලා ගත්තාය. අනේ රත්තරන් අද විතරනේ, තව ටිකක් කොහොමම ඉන්න. අදින් පස්සේ කවුරු කියලා. ඒ කතාවට ඔහුගේ මුරුදු බඳර ගැසුයේ. හීනියක්වත් මේ තරම් ලස්සන නැත. මට තනියම අද ගෙදර යන්න දෙන්න. තේරුණාද මහත්තයෝ? මේ ප්‍රශ්නවලට මං කලින් මූණ දෙන්න ඕන. මං ආස නැහැ ඒ වෙලාවට ඔයා ඉන්නවට. අම්මා එතරම් කුරුරු තීරණයක් ගණියයි විමුති සිතේවත් නැත. පුතු අම්මලා ගැන හිතා ඉන්නේ එහෙමේ. හෙත් පුතුන්ගේ සමහර කාරණාවලදී අම්මලා හැසිරෙන්නේ කාලි අම්මා මෙනි. ඔයා මැනික අද ගෙදර ගියත් නැතත් අම්මා මොනවා කිව්වත් මම මේ දේ අද අම්මට කියනවා, තාත්තට කියනවා. ඉන්වන දේ ඇයට සිතා ගන්නටවත් නොහැක. පව්. ඇයට හිල්ලි. දැන් කරන්නට දෙයක් නැත. ජීවිතේ මොන දිය යුතුය. කොහොමත් ගෙදර ගිය ගම රත්නපුරේට කොයි මොහොතකෝ යන්නට ඇඳුම් සූදානම් කරගත යුතුය. ඇයි සීසි සද්දි ඇගේ ඇඳුම් කඩමාළු සියල්ල මොරගොඩ නිවසේ දොරකඩම තබා ඇති බව කෙල්ල දැනුන්නේ නැත. දිවියන් තමාට අනන්ත දුක් දුන් නමුදු මේ තරම් කර්කශ දුකක් දීයයි මැරිච්ච දුප්පත් නාලිනියගේ එකම දුව දැනුන්නේ නැත. අපියන් මට ඔයාව නොලැබේ තියෙන්නේ නෑනේ. වාෂා කිවේ සුදු පොරවනේ දීරෙද්දස්සේ ඇඳගෙන ඔහුගේ හිස සිඹමිනි. විමුති ඇඳ මත ඉඳගෙනම ඇගේ බඳ බදාගත්තේ. ඇයි ඇසුය ඔහුගේ හිසගේ පිරිමදිමින් ආශාවෙනි. නිකං ඔහු ඇගේ බඳ සිපගත්තේ ඇව දැන්දන් අහිමි වේයයි දැනී බියෙන් මිනි. වාෂා නාන කාමරයට යද්දී ඔහු ජංගම දුරකතනගෙන එය ක්‍රියාත්මක කළේ. ඒ සමගම SMS කෙටි පණිවිඩ 50ක් පමණ එක පිට එකාවයේ. සීලු කෙටි පණිවිඩ එවා තිබුණේ සක්විති මේධාත්තය. දෙදෙනාම දමා තිබුණේ ඉක්මන්න කතා කරන්න යයි කියයි. විමුක්ති එහෙම මේධාට ගත්තේ. හෙලෝ අක්කේ මම ඇයි අඬලා වගේ? විමුක්ති එහෙම ඇහුවේ ඇගේ කටහඬේ ඕ ගොරගොර බවට. මං අඬන්නේ නැතුව කොහොමද රත්තරන්? කෝ කෙල්ල? මං ගාව ඉන්නවා. ඔයාලා කොහෙද ඉන්නේ? ඇයි ෆෝන් ඕෆ් කරගෙන? අපි ගින්දරින් පිච්චෙනවා කියලා දන්නේ නැද්ද? මේදා බෑන්නේ අඬමිනි. සමාවෙන්න අක්කේ. මං කෙල්ලත් එක්කගෙන ආවේ තීරණයක් ගන්න හිතාගෙන. ඉතින් ගත්තද? විමුක්ති මද වෙලාව නිහඬ වුණේ. ඔව්. මොකද්ද? මං අක්කට එයට එවිට කියන්නම්. මල්ලියේ අම්මා මේදා කියන්නට කියදී ගිලගත්තායි. මේ සිදුවෙන දේවල් මේ තරම් දරුණයි කියන්නට මේදාට බයයි.
මං දන්නවා අක්කේ ඉක්මනට කොළඹ එනවා කොහෙද ඉන්නේ කළුතර කෙල්ලව ඉක්මනට ගෙදර යවන්න ඒකිට එයත් බයේ ඉන්නේ මට ෆෝන් එක ටිකක් කෙල්ලට දෙන්න විමුති නාන කාමරයට ගොස් දුරගතන යගේ අතට දුන්නේ ඇය වුණේ සුදු තුවාය වතර ගැට ගහගෙනය අක්කා වාෂාට හිල්ලිනි අක්කේ ඉක්මනට වරෙන් කෙල්ලේ උඹ මේ දාට කියන්නට කියදී කියා ගන්නට නොලැබිනි ඇයට ඇඬුනි අක්කේ ඇයිදී ඉන්නේ අඩන්නේ නෑ කෙල්ලේ මට උඹ ගැන හරි දුකයි රත්තරන් වාෂාට ඇඬුනි අඩන්න එපා අක්කේ ඔයාට ඔහම අඩන්න හොඳ නෑ මං කෙල්ලෝ දෙදෙනාම උන්නේ දෙබස අසරණ අය මොන දේ වුණත් නංගියේ මට කතා කරපාර රත්තරන් හොඳේ මේදා කීවේ අඬමිනි ඇයි අක්කේ කරදරයක් නේද කරදර කියන එකට මොන දීපන් කෙල්ලේ උඹට වරදින්නේ නැ මං තියන්නම් ඉක්මනට වරින් බුදු සරණයි වාෂා යමක් කියන්නටත් ප්‍රථම මේදා දුර්ගතනේ තිබී ඇයට ඇඬෙන්න රානිසය අයියේ ඇයි අක්කා අඬන්නේ වාෂා තුආයද ගත පටලවාගෙන පැමිණ ඔහුගෙන් ඇසුවේ අසරණවය විමුති කිසිවක් නොකිය කෙල්ල දෙස බලා වොන්නේ අපියන් බය වෙන්න එපා ඇඳ ගන්න මොහොතකට වාෂා නැවත ඔහුගේ පොප්පොට හිස තැබුවාය ඇයි බබා මට නැති වෙයිද හිතර දැන්න දුක එපමණය ජීවිතේ එන දුක් කරදර අමුතු දේවල් නොවේ ඒ දුක් කරදර මැද හෝ ආදරය කරන්නට ලැබේ නම් හිතර නිවනකි සැපතකි ඒක විතරක් පොරොන්දු වෙන්නම් මද මොකද්ද මේ ඇඟට තිබ්බ අත කාටවත් තියන්නේ මං වෙන කාගේවත් නෙමෙයි තෙතමනේ යුතුව ඔහුගේ පිරිමි දැස් ඇය ඇදහු ආය විශ්වාස කළාය මං දන්නවා මෙච්චර ගිනිපත් වෙද්දිත් මෙහෙම ඉන්නේ ඒ නිසා සුරම්‍යා සාලේටම වී උන්නේ ඉහළුම් නැතුවයි හවස් වෙද්දිවත් ඇගේ කේන්ති අඩුවියේ නැත මොහොතින් මොහොතේ කේන්ති වැඩි වී ඕකිට මම මේ ගෙදරට අඩිය තියන්නවත් දෙන්නේ නැහැ සුරම්‍යාට බියක් දැනෙන්නේ වාෂා ගෙදරට එන්නට පෙර සිය සැමියා ගෙදරට එයිදයි කියයි ඇයට ඔහු ගැන සැකය මොනවාම තියාගි ලේනේ ඇයට සිතුනේ එහෙමයි ඇයි ප්‍රේමදාස මහදාර දුර්ගතනය මුදමක් ගත්තේ ඒ නිසායි මහත්තයා මං ඇයි නෑ කොහෙද ඉන්නේ පුතාලගේ තාත්තා මම මේ වත්තලට ආවා ඇයි නෝනා නෑ නිකන් ගෙදර එනකොට රෑවේ නේද ඔව් ටිකක් රෑවේ වරායටත් ගිහින් එන්නේ ආ හරි හරි කමක් නෑ මම මේ ටිකක් එළියට යන්න එහෙමම ඇය දුර්ගතනේ තැබුවායි අනුලා සුරම්‍යා කෑගසේ සාලේ සිටමේ ඇයි ලොකෝ නෝනා මොකද උඹ බය වෙලා වගේ මෙහෙම කෑ ගහන්නේ අසරණ බඩදරු ගෑණිටේ සුරම්‍යාට දේවල් මේ මොහොතේ මතක නැත නෑ ලොකු නෝනා කොදන සිරි ඉන්නවා ඵලයක් අද ඇඉන්නේ යක්ෂාවේශ වී බව අන්නා දැන වුණායි හිතන් ඉන්නේ පුතාව වේස ගෑණිය කල්ලගත්ත කියලා කෙල්ල වද ඉතුරු කරන එකක් නෑ අන්නා කුසීට යමින් සිටුවාය අපි මොනවද දානේ කරන්නේ අන්නා දුකෝ සැසේ දන සිරිගිනි ඔක්කොටම කලින් මේ ප්‍රශ්නෙට කෙල්ලට මූණ දෙන්න වෙනවා පැනලා ගිහින් බෑ කෙල්ලෝ මරයිනේ අන්නාට වාවා ගත නොහැක ඒත් මන් දන්නවා ඒ කියනවා ආදරේ කරන්න ගෑනු බය නැහැ මියාගේ මේ කෑ ගැහෙල්ලට ඒකේ පුංචි මහත්තයව අත්තරින්නේ නැහැ ඒත් අන්නා ලේසි වෙන එකක් නැහැ අමතක කරන්න බෑ මෙතන මංජුලා මිසුත් ඉන්නවා හිතනවාද එයාලා මේ ප්‍රශ්න ලේසියෙන් අරයි කියලා එල්ලි එල්ලි එන්නේ ඒකත් ඇත්ත හැමෝටම උදව් කරපු හැමෝම ගැන බලපු කෙල්ල ගැන අද බලන්න කවුරුවත් නැ මටත් බෑ අනේ දනේ මං කියලා කොහොම බලන් ඉන්නද ගෑණියට දුකක් දැනෙද්දී ඒ දැනෙන්නේ තවත් ගෑණියකටේ